समन्तचक्रवालेषु अत्रा गच्छन्तु देवता। सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं। धम्मस्सवनकालोऽयं बदन्ता। धम्मस्सवनकालोऽयं बदन्ता। धम्मस्सवनकालोऽयं बदन्ता। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। कतमाचानन्द पहान संज्ञा इदानन्द भिक्खु उप्पन्नं काम वितक्खं नादिवासेति पजहति विनोदेति व्यन्ति करोति अनभावंगमेति। उप्पन्नं व्यापाद वितक्खं नादिवासेति पजहति विनोदेति भ्यन्ति करोति अनभावंगमेति। उप्पन्नं विहिंसा वितक्खं नादिवासेति पजहति विनोदेति भ्यन्ति करोति अनभावंगमेति। उप्पन्नुप्पन्ने पापके अकुसले धम्मे नादिवासेति पजहति विनोदेति भ्यन्ति करोति अनभावंगमेति। अयम् उच्यतानन्द पहान संज्ञाति। वंदनीय पूजनीय लोकवासी पिन्नांत महासंगरत्ने नवसराई श्रद्धावंत कारुणिक गुणवंत पिन्नत्नी तथागत सम्मा संबुदु रजानां वहांसे महा करुणावेन तुन लोक सत्या विषेहि पंचालिस ससर पुरावटम खटुतु करनातरे तथागतयान वहांसेट विविध गम विविध नियम गम विविध रटवल विविध लोक विविध थल अरमुनु ना ए अरमुनु ने महा करुणावेन्मय ए महा प्रज्ञावेन्मय सम्मा संबुद्ध रजानां वहांसेट ए विदियट अरमुनुनु ए महा करुणावट अरमुनुनु तवत एक रटक तमय अपे रट केल कियाने कैलनीय केल कियाने सम्मा संबुद्ध रजानां वहांसेगे अवधानेट यमून पिन्वंत भूमियाक अद दवसे मे धर्मदेशनाव पटिगत वेन्ने कैलनी पुरवरे कैलनी विहार परिश्रे सिट मित अवरुदु दहस गानकट खलियें सम्मा संबुद्ध रजानां वहांसे मे भूमि असुरु करगेन वेडवासे कला सम्मा संबुद्ध रजानां वहांसेगे महाकारुणिक हंड मे अवट रव पिल रव दुन्ना ये वचनयाक वचनयाक पासाम ये वहुनु सत्यो निवीशन सुना अदापि पुरपासलोस्सक महापोहय मूल करगेन मे सूदाना वेन्ने ए महाकारुणिकयान वहांसे अपट वितराक नेवे तुल्लोक वासीम सत्यान विषयहि महत् करुणावेन देशना करन टेदुनु वटिना कियन धर्म पर्यायक पिनत्नी सम्मा संबुद्ध रजानां वहांसे इदा वेडवासे करन काले गिरिमानंद कियन स्वामीन वहांसे हदिसियेम गिलन बावेट पत्तुना। गिरिमानंद कियन स्वामीन वहांसे गिलन बावेट पत्तुनाट पासे आनंदयान वहांसे गिरिमानंदयान वहांसे के कल्याण मित्रयान वहांसे नमक विदियट मे पिलिबंदव बुद्धजानन वहांसेट सिहिपत् करनवा।
අන්නේ වෙලාවේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට හරීම ලස්සන වටින කාරණාවක් සිහිපත් කරනවා. ආනන්ද ගිලන් වෙලා ඉන්න ගිරිමානන්ද ස්වාමින් වහන්සේට ඇහෙන්න දස සංඥාව සජ්ජායනා කරන්න කියනවා. ඒ දස සංඥාව ශ්‍රවණය කිරීමෙන් ගිරිමානන්ද ස්වාමින් වහන්සේගේ ගිලන් භාවයේ රෝගී භාවය පහවයයි කියනවා. මොනවද ඒ දස සංඥා? අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව, ප්‍රහාන සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව, සබ්බ ලෝකේ අනිබිදත සංඥාව, ඊළඟට සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා සහ ආනාපාන සතිය. මේව කර්මස්ථාන. මෙන්න මේ සංසාර ගමන නිමා කරන්නට හේතු වෙන මෙන්න මේ කර්මස්ථාන ඔබ වහන්සේ සඳහන් කරනකොට, දේශනා කරනකොට ගිරිමානන්දයන් වහන්සේගේ කායික රෝගී භාවය සුවපත් වේ කියලා බුදු පියාණන් වහන්සේ අනුදෙන වදාරනවා. ආනන්දයන් වහන්සේ ගිරිමානන්දයන් වහන්සේ හමුවට ගිහිල්ලා සුව දුක් විමසලා මේ දස සංඥාව දේශනා කරලා අවසාන වෙනකොට ගිරිමානන්දයන් වහන්සේ ගිලන් භාවයෙන් නැගී සිටිය කියලා අංගුත්තර නිකායේ දසක නිපාතයේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. එතකොට අදාපි දේශනාවට තෝරගන්නේ මෙන්න මේ කෙනෙකුගේ කායික ගිලන් භාවය විතරක් නෙවෙයි. මානසික ගිලන් භාවය පවා දුරු කරන්නට හේතු වෙන මේ දස සංඥාවල විග්‍රහ වෙන එක සංඥාවක් පිළිබඳව. ප්‍රහාන සංඥාව පිළිබඳව. අපි දන්නවා අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අරහං කියලා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ අරහන් වෙන්නේ ඇයි? සම්මා සම්බුදු රජාණන් වහන්සේ රාගය ප්‍රහාණය කළා. දේශය ප්‍රහාණය කළා. මෝහය ප්‍රහාණය කළා. ඒ නිසා අපි සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ අරහන් ගුණයෙන් සමන්වාගතයි කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ රාග දේශ මෝහ ප්‍රහාණය කිරීම සහ ශ්‍රාවකයෙකුගේ රාග දේශ මෝහ ප්‍රහාණය කිරීම අහසේ පොළවේ වගේ වෙනස්. ඇයි එහෙම සඳහන් කරන්නේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් රාග දේශ මෝහ ආදී ප්‍රහාණය කරන්නේ ස්වයම්භූ ඥානයෙන්. ඒ රාග දේශ මෝහ දුරු කරන මාර්ගය තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන තමයි ඒ රාග දේශ මෝහ ආදී ප්‍රහාණය කිරීම තුළ අරහං කියන ගුණය දරන්නේ. හැබැයි ශ්‍රාවකයන් වහන්සේල එහෙම නෙවෙයි, ශ්‍රාවකයෝ එහෙම නෙවෙයි. ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වන මාර්ගය, පෙන්වන ක්‍රමවේදය භාවිතා කරලා තමයි රාග දේශ මෝහ ආදී ප්‍රහාණය කරලා නිකලෙස් භාවයට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේගේ අවබෝධය තුලින් රාග දේශ මෝහ ප්‍රහාණය කරනවා. ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාර්ගය භාවිතා කරලා තමයි රාග දේශ මෝහ දුරු කරන්නේ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවකයන් වහන්සේලා ඒ නිකලෙස් භාවයට පත් වීම ඒ විදියට වෙනස්කමක් තියෙනවා. එතකොට මේ ප්‍රහාණ සංඥාව කියලා කියන්නේ අන්නේ විදියටම අපිත් අපේ ජීවිතේ රාග දේශ මෝහාදී ක්ලේශයන් දුරු කරලා නිවීමකටපත් වෙන්න, මානසික නිදහසක් සදාකාලික වශයෙන් ලබන්නට, රාග දේශ මෝහාදීන් සදහටම නිදහස් වුණු කෙනෙක් බවට පත් වෙන්නට අපේ හිතල ඇති කරගත යුතු ප්‍රහාණය පිළිබඳ හැඟීමක් ඇති කරගන්නට උපකාර වෙන වැඩපිළිවෙලක් තමයි ප්‍රහාණ සංඥාව කියලා කියන්නේ. අපි දන්නවා පින්වත්නි, කෙලෙස් ධර්ම කියලා කියන්නේ හරිම රෞද්‍ර ධර්ම. දැන් අපි දන්නවා දැන් අපේ ජීවිතේ සමහර අයත් එක්ක ගැටලු ඇති වෙනකොට අපි ඒවා කතා බහ කරලා විසඳ ගන්නවා. අපි කතා බහ කරලා සාකච්ඡා මාර්ගයෙන් සමහර අයගෙන් නැති වෙන ගැටලු, ප්‍රශ්න, අසාධාරණකම් අපි සමතේකට පත් කර ගන්නවා. නමුත් කෙලෙස් ධර්මත් එක්ක එහෙම බෑ. රාගයේ කියන අකුසලයේ ගත්තට පස්සේ, දේශයේ කියන අකුසලයේ ගත්තට පස්සේ, මෝහයේ කියන අකුසල ගත්තට පස්සේ
මේ අකුසල ධර්මත් එක්ක අපිට කතා බහ කරලා සංසිඳීමකට පත් වෙන්න බෑ. රාගය යම් කිසි කෙනෙක්ගේ ජීවිතේ යට කරගෙන යනකොට කතා බහ කරලා ගැලවෙන්න බෑ ඒකෙන්. දේශේ යමෙක්ගේ ජීවිතය යට කරගෙන යනකොට ඒ දේශයත් එක්ක කතා බහ කරන සුහදත්වයක් ඇති කරගෙන සංසිඳව ගන්න බෑ. හරියට යුද්ධ කරනකොට දෙපැත්තක් ඒ දෙපාර්ශවයේ එකතු වෙලා අර සමතේකටපත් වෙනවා වගේ මේ කෙලෙස් එක්කමට කෙලෙස් එක්ක අපිට එහෙම සමතේකටපත් වෙන්න බෑ. මට දැන් කොච්චර කාලයක් තිස්සේ කරදර කරනවද? ඇයි මට මෙහෙම කරදර කරන්නේ? මට පොඩ්ඩක් පාඩුවේ ඉඳ දෙන්න කියලා කෙලෙස් ධර්මත් එක්ක එහෙම අපිට කතිකාව කරන්න බෑ. ඒ නිසා කෙලෙස් ධර්ම හරිම රෞද්‍ර විදියට, හිතුවක්කාර විදියට, මුරණ්ඩු විදියට, සුනාමි වගේ, මහා සුලිසුලම් වගේ මොකද කරන්නේ? සැඩපහරවල් වගේ සසරගත සත්‍යයන්ගේ ජීවිත තලාගෙන, පෙලාගෙන, විනාශ කරගෙන යනවා. ඔය රාග දේශ මොහ ආදී අකුසල ධර්ම වලට ඇයි පින්නති අකුසල් කියන්නේ? ඒකාන්ත වශයෙන්ම ඇයි රාග දේශ මොහ ආදී ධර්මයන්ට අකුසල් කියන්නේ? අනිෂ්ට විපාකමයි ලබා දෙන්නේ. යහපත් විපාකයක් ලබා දෙන්නේ නැහැ. අනිෂ්ට විපාකමයි රාග දේශ මොහ ආදී ලබා දෙන්නේ. ඊළඟට අකුසල් කියනවා කුසලයට විරුද්ධ නිසා. රාග දේශ මොහ ආදී අකුසල ධර්ම කුසලයට විරුද්ධ වැඩ කරනවා. කුසලයට ඉන්න දෙන්නේ නැහැ වගේ හරියට. ඒ නිසාත් අකුසල් කියලා කියනවා. එතකොට යම් කිසි කෙනෙක්ගේ ජීවිතයක දැන් ප්‍රතිපත්තියක් පුරනකොට අපි තුම කෙනෙක් කැමති සිල්ලත් වෙන්න. කෙනෙක් කැමති චිත්ත සමාධියක් ඇති කරගන්න. කෙනෙක් කැමති විදර්ශනා ඥාන ඇති කරගන්න. කෙනෙක් කැමති ඒ ක්‍රමවේද භාවිතා කරලා සසර දුක නිමා ගන්න. හැබැයි මෙන්න මේ සීල සමාධි ප්‍රඥාදී ප්‍රතිපත්ති ධර්මයන්ට රාග දේශ මෝහ ආදීන් පුදුමාකාර හතුරුකමක් තියෙන්නේ. සීල් බිඳෙන විදියට කටයුතු කරනවා. සමාධියට උපදින දෙන්නේත් නැහැ. ඒ පුදුල සමාධියත් විනාශස්ස බාහිර පත් කරනවා. පිරිහීමකට පත් කරනවා. විදර්ශනා ඥාන උපදවා ගන්නත් බාධාවක්. ඒ පුදුනා වූ විදර්ශනා ඥානත් පිරිහිලා යන්නට ප්‍රතිවිරුද්ධ වැඩ කරනවා කෙලස් ධර්ම. ඒ නිසා කියනවා නීවරණ ධර්ම කියලා. නීවරණ කියන්නේ සැනසීම ආවරණය කරනවා කියන අර්ථයෙන් තමයි නීවරණ කියන්නේ. ඉතින් මේ විදිහට අනවරාග්‍ර සංසාරය පුරාට මේ පින්නතු හිතන්න අපි දන්නවා අපේ මහා බෝධිසත්වයන් වහන්සේ 512,000ක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් නියත විවරණ ගත්තා. මහා බෝධිසත්වයන් වහන්සේ 512,000 ගණනක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් නියත විවරණ ගත්තා. ඔය කාලේ අපි මොකද කළේ? අපිත් සංසාර ගමනේ විවිධ ආත්ම භාව ගත කර කර ගත කරගෙන ගත කර කර මේ වර්තමාන ආත්ම භාවයට ඇවිල්ලා තියෙනවා. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ 512,000ක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් නියත විවරණ ලබා ගන්නට කලිනුත් ඒත් අපි හිටියා. බලන්න එතකොට සංසාර ගමනේ කොච්චර දීර්ඝ කාලයක් තිස්සේ මේ කෙලෙස් වලින් ගැලවෙන්න බැරුව දඬු කඩේ ගැහුවා වගේ මේ කෙලෙස් වලට අහු වෙලා හිර වෙලා භවයෙන් භවය අපි ඉස්සරහට යනවාද බලන්න. තමන්ගේ හිත දෙබිලා මේ වෙනකොට දැන් බුද්ධ ශාසනය බොහෝ කාලයක් පාවිච්චි කරනවා, භාවිතා කරනවා. මේ වෙනකොට කොච්චර තමන්ගේ හිතේ රාගය දුරු කරගෙනද, දේශය දුරු කරගෙනද, මෝහය දුරු කරගෙනද? බලන්න මේ ලෝකේ බොහෝ අය දැනෙනවා ඇති තාමත් මෙයාලගෙන් ගැලවෙන්න අමාරුයි. එහෙනම් අනවරාග්‍ර සංසාර ගමනක දීමේ දුරු කරගන්න බැරි වෙච්ච, ප්‍රහාණය කරගන්න බැරි වෙච්ච මේ කෙලෙස් ධර්ම දුරු කරගන්න අපි ලොකු සැලසුමක් හදාගන්න ඕනේ. සංසාර ගමනේ අපි හදන ලොකුම සැලසුම තමයි කෙලෙස් ප්‍රහාණයට අපි හදාගන්න සැලසුම. දැන් සමහර මේ පින්දු තුන් දැකලා තියෙ තත්තු 30-40 ලොකු මන්දිර හදන්න. ඒ වගේ ওই විවිධ භෞතික දේවල් හදන විවිධ සැලසුම් හදන මාස ගණන් මේ ඒවට කටයුතු කරනවා. සැලසුම් හදලා ක්‍රියාත්මක කරනවා. හැබැයි පින්වත් ඒක භවයකට සීමා වෙන දේවල් වෙනුවෙන් හදන සැලසුම්. කෙනෙක් නිවන් දකින්න සංසාර ගමනේ උපදින්නට තියෙන කෙලෙස් ධර්ම ප්‍රහාණය වෙන විදියට සැලසුමක් හදනවා කියන්නේ ඒක ලේසි පහසු නෑ. අන්න එතනදි තමයි අපිට ඒ රාග දේශ මොහ දුරු කරපු
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදය වැදගත් වෙන්නේ. මොකද අපි දන්න ක්‍රමවේද පාවිච්චි කරන්නේ දැන් ජීවිතේ. දැන් මේ පිනතුන් දන්නෝ තමන්ගේ හිතේ අකුසල් හටගත්තම තමන් භාවිතා කළා එක එක ක්‍රමවේද. ඒ රාගයෙන් ගැලවෙන්න, දේශයෙන් ගැලවෙන්න, මෝහයෙන් ගැලවෙන්න විවිධ අකුසල ධර්මයන්ගෙන් ගැලවෙන්න තමන්ගේ හිත දන්න තමන් කොච්චර සැලසුම් හැදුවද කියලා. නමුත් ගැලවෙන්න පුළුවන් වුණාද? මේ ගැලවිල ඉන්නවා ආපහු යට කරගෙන යනවා. මේ ගැලවිල ඉන්නවා ආපහු යට කරගෙන යනවා. එහෙනම් අපිට මෙතනදී ඉතාම නිවැරදි ක්‍රමවේදයක් අවශ්‍යයි කෙලෙස් ප්‍රහාණය කරන්න. අන්න එතනදී තමයි අපිට බුදුරජාණන් වහන්සේ වැදගත් වෙන්නේ. ප්‍රහාණ සංඥාව කියලා කියන්නේ මෙන්න මේ කෙලෙස් ධර්ම දුරු කිරීමේ සැලසුම. පින්නත් මේක ක්‍රමවේද පහකට ක්‍රියාත්මක වෙනවා. කෙනෙක්ගේ චිත්තසංතානයක සාන්තව තියෙන ජීවිතයක ටිකෙන් ටික රාග හිත් පිපිලා ක්‍රමානුකූලව මේක ක්‍රියාත්මක භාවයට යන වැඩපිළිවෙල ටිකෙන් ටික පාලනය කරන්න මේ ප්‍රහාණ සංඥාව තුළ බුදුන් වහන්සේ ක්‍රමානුකූල ක්‍රමවේදයක් තමයි කොටස් පහකට විග්‍රහ කරලා තියෙන්නේ. අද අපි බලමු කොහොමද මේ දේ සිද්ධ කරන්නේ කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උප්පන්නානං උප්පන්නං කාම විතක්කං නාදි වාසේදි පජහති විනෝදේති ඥාන්ති කරෝති අනභවං ගමේති. ඔන්න ක්‍රමවේද පහ. උපන්නා වූ කාමාදී අකුසල් උප්පන් උප්පන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ උප නූපන් යම් තාක් අකුසල් තියෙනවා නම් ඒව දුරු කරන ක්‍රමවේද පහයි. නාදි වාසේති පජහති විනෝදේති ඥාන්ති කරෝති අනභවං ගමේති පහයි. මේ පින්නතු මතක තියාගන්න ඕන එක. නාදි වාසේති පජහති විනෝදේති ඥාන්ති කරෝති අනභවං ගමේති. අපි ඉස්සෙල්ලාම අරගෙන බලමු නාදි වාසේති කියන්නේ මොකද්ද? නාදි වාසේති කියලා කියන්නේ පින්නත්නි අපේ හිතෙහි රාග දේශ මොහාදී ක්ලේශ ධර්මයන් උපද්දවන්නට අපේ අධ්‍යාත්මික පැත්ත විතරක් තිබිලා මදි. ඒකට බාහිර පැත්තේ උපකාරයකුත් ඕනේ. කියන්නේ බාහිර ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධම්ම කියන්නේ විවිධ හැඟීම්, චෛතසික. මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම උපකාර වෙනවා, හේතු වෙනවා යම් කිසි චිත්තසංතානයක කෙලෙස් අවුස්සල ගන්න. ඒක හරියට අපි හිතමු දැන් වියලි අලු ගොඩක් තියෙනවා. දැන් මේ අලු ගොඩ නිශ්චලව තියෙනවා. මේ අලු ගොඩේ හැබැයි තියෙනවා ඇවිස්සෙන ස්වභාවයක්. හැබැයි නිකම් ඇවිස්සෙන්නේ නැහැ. ඒක ඇවිස්සෙන්ද උපකාරක ධර්ම තියෙන්න ඕනේ. එකක් තමයි සුළඟ කියලා කියන්නේ. දැන් සුළඟ හමාගෙන යද්දි අලු ගොඩ හරහා මොකද වෙන්නේ? අලු ඇවිස්සෙනවා. ඇයි ඇවිස්සෙන්නේ? ඇවිස්සෙන ස්වභාවය තියෙන නිසා. හැබැයි කලින් ඇවිස්සුන්නේ හුළඟ නැති වෙලාවේ. හුළඟ ලැබෙනකොට තමයි ඇවිස්සුනේ. අන්නේ වගේ ඔය හිතත්. ඔය හිතේ කෙලෙස් ධර්ම අනුසේ වශයෙන් තියෙන කෙලෙස් ධර්ම ඇවිස්සිල යන්න නම් ඇහැට රූප ඕන. කනට ශබ්ද ඕන. නාසයට ගන්ධ ඕන. දිවට රස ඕන. කයට පහස ඕන. මනසට මොකක් හරි අරමුණක් ඕන. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්මාදී අරමුණු හමුවේ තමයි ඔය හිතේ කෙලෙස් ධර්ම ඇවිස්සිලා ක්‍රියාත්මක භාවයට යන්නේ. ඇත්තටම නාදි වාසේති කියලා කියන්නේ මොකක්ද? එතකොට මෙන්න මේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම හමුවේ තමන්ගේ චිත්ත සන්තානයේ කෙලෙස් ධර්ම හටගෙන ක්‍රියාත්මක භාවයට පත්වීමේ තියෙන ආදීනව හොඳට මෙනෙහි කර කර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම හමුවේ තමන් පරිස්සම් වෙන්නට වග බලා ගැනීම තමයි, එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවර කර ගැනීම තමයි නාදි වාසේති කියලා කියන්නේ. මොන ආපු මතක තියාගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම හමුවේ තමන්ගේ හිතේ කෙලෙස් ධර්ම ඉපදිලා ක්‍රියාත්මක භාවයට ගිහිල්ලා ඒවා නිසා වෙච්ච භයානක ආදීනව පැතිකඩ මනසිකාර කර කර තමන්ගේ චක්කු, සෝත, ගහන, ජීවා, කාය, මන ආදී ඉන්ද්‍රියන් සංවර කර ගැනීම තමයි නාදි වාසේති හෙවත් නොයවසයි කියලා මෙතන සඳහන් කරන්නේ. අපි බලමු මේක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මේක සිදු කරන්නේ කොහොමද කියලා.
අපි දැන් සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙනකොට පින්නත්නි අපි සාමාන්‍යයෙන් දැන් අපි හිතමු දැන් මේ කැලණි විහාර පරිසරයේ යම්කිසි උපාසකයෙක් ඉන්නවා නැත්නම් උපාසිකාවක් ඉන්නවා. දැන් එයා දන්නවා මම ඉන්නේ කැලණි විහාරයේ කියලා. එයාට සිහියක් තියෙනවා. ඊළඟට එයා දන්නවා මම උපාසකෙක් නැත්නම් මං තාත්තා කෙනෙක් නැත්නම් මං තරුණ කෙනෙක් නැත්නම් මම ගුරුවරයෙක් නම් මං ගුරුවරේ එහෙම කියලා එයාට සිහියක් තියෙනවා. ඉගෙන අපි ඕනම අවස්ථාවක පියවි සිහියෙන් ඉන්නවා. දැන් ගෙදරුණත් ඉද්දි සාන්ත මනසකින් ඉද්දි දැන් ගෙදරින්දි අම්ම දන්න මම අම්ම කෙනෙක් ඊළඟ මම ගෙදර ඉන්නේ ඊළඟ මම මොනවද කතා කරන්නේ ඒ වගේ අර තමන් ගැන සිහියකින් තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන. එතකොට අපි කියන සාමාන්‍යයෙන් හොඳ සිහියෙන් ජීවත් වෙනවා කියලා. දැන් මේ නාදිවාසීති කියන කාරණාව මනසිකාර කරන ශ්‍රාවකයා දැන් මේ කෙලෙස් ධර්ම වල ආදීන මතුකර ගන්න එපයි. දැන් මෙයා කල්පනා කරනවා හරි. දැන් මට මං ගැන සිහිය තියෙන, මම ඉන්න පරිසරය ගැන සිහිය තියෙන, මගේ හිතේ ක්ලේශ ධර්මයන් කටගණෙද්දි මට මොකද වෙන්නේ? අපි දු රාග හිතක් කටගත්තා කියලා. නැත්නම් දේශ හිතක් කටගත්තා කියලා. දැන් එතකොට මොකද වෙන්නේ? ඕනෑම අකුසල ධර්මයක් හිතෙහි උපදිනකොට ඕනම අකුසල ධර්මයක් හිතෙහි උපදිනකොට හිතට අමුතුම වැඩක් වෙනවා. අර අපි කියන්නේ පින්නත්නි දෙයියෝ පය ගහන්නේ නැති බිමේ යක්කු පිණුම් ගහනවා කියලා. අන්නේ වගේ යම් කිසි කෙනෙක්ගේ චිත්තසංතානෙහි කුසලය බැහැර වෙලා අකුසලයට සමවැදෙනකොට දෙයියෝ නැති පොළවේ යක්කු වෙනවා වගේ. කුසලය බැහැර වෙලා අකුසලයට සමවැදෙනකොට යම් කිසි රාගයකට දේශයකට හිත බලන්න මෙයාට වෙන්නේ ඉස්සෙල්ලාම මෙයාගේ ලැජ්ජාව නැති වෙන පටන් ගන්නවා. දැන් වැරදි කරන දැන් මේ පින්නතුන් ලැජ්ජයිනේ. පරුස වචන කියන ලැජ්ජයි, කාමිත්‍යාචාරයේ දෙන ලැජ්ජයි, එහෙම ලැජ්ජාවක් තියෙනවා. නමුත් අර කුසලය බැහැර වෙලා අකුසලයට හිත සමවැදෙන්න ওই ලැජ්ජාව නැති වෙනවා. ටිකෙන් ටික ඒක නැති වෙන්නේ. ඊළඟට වරදට බය නැති වෙනවා. දැන් සාමාන්‍ය ජීවිතේ හොඳ මනසකින් ඉඳිනා ඉතින් කාමිත්‍යාචාරයට බයයි, පරුස වචන කියන බයයිනේ. දුක් විපාක ලැබෙනව කියලා. හැබැයි යම් කිසි විදියකින් කුසලයෙන් බැහැර වෙලා අකුසලයට සමවැදෙද්දි මොකද වෙන්නේ? ඔන්න ඔය බය නැති වෙනවා ටිකෙන් ටික. ඊළඟට මොකද වෙන්නේ? හිතේ අර තිබ්බනේ සාන්ත ගතියත් කුසලයක් එක්ක ඉද්දි අකුසලය හැඩගැහෙන්න අකුසලයට හැඩගැහෙන්න මොකද වෙන්නේ? සංසුන් ගතිය බැහැර වෙනවා. නොසංසුන් වෙන උද්දච්චය හට ගන්නවා. ඊළඟට තමන්ගේ තිබ්බර නුවණක් තිබ්බනම් හොඳ දේ මොකද්ද නරක දේ මොකද්ද කියලා තෝර බේර ගන්න නුවණක් තිබුණා ඒ ඔක්කොම පටල වෙනවා. මෝහය උපදිනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? විශේෂම කාරණා තමයි තමන්ට තමන් කවුද කියන කමතේගෙන පටන් ගන්නවා. ඒ කමතේ වෙන්නේ කොහොමද දන්නවද? ඔය රාගයක් හරි දේශයක් හරි උපදිනකොට ලැජ්ජාව ටිකෙන් ටික නැති වෙනවා, පවට බය ටිකෙන් ටික නැති වෙනවා, සංසුන්කම ටිකෙන් ටික නැති වෙනවා, නුවණ නැති වෙනවා. මේ අකුසලයේ තුල ඉන්න අවසාන මොහොතක් එනවා ලැජ්ජා බිඳුවට වැටිලා, පවට බය බිඳුවට වැටිලා, සංසුන්කම බිඳුවට වැටිලා, නොසංසුන්කම උපරිමේ, ඊළඟ නුවණ බිඳුවයි, මෝහය බලවත්. ඔන්න උත්තරදි මොකද වෙන්නේ? තමන් මේ ලෝකෙන් ගැලවිලා වගේ ගිය අවස්ථාවක්. يعني තමන් ඉන්නේ තමන් කවුද කියලා අවබෝධයෙන් නෙමෙයි. තමන් අම්ම කෙනෙක්ද, තමන් තාත්ත කෙනෙක්ද, තමන් තරුණ කෙනෙක්ද, තමන් ඉගෙන ගන්න කෙනෙක්ද, තමන් ගුරුවරයෙක්ද, භික්ෂුවක්ද, භික්ෂුණියක්ද, උපාසකයෙක්ද, උපාසිකාවක්ද, මං කරන්නේ මොනවද, කියන්නේ මොනවද? අර අකුසලයේ බලවත්ම මට්ටමකට එනකොට තමන් අමුතුම ලෝකයකට තල්ලු වෙලා යනවා. අන්නේ වෙලාවට ඉන්නේ තනි කර්මසිහියෙන්. අන්නේ තනි කර්මසිහියෙන් ඉන්න වෙලාව මොන වෙනවද කියලා තමන් දන්නේ නැහැ. ඒ වෙලාවට තමයි ප්‍රාණඝාත වෙන්නේ, සොරකම් වෙන්නේ, කාමිත්‍යාචාර වෙන්නේ, ඊළඟට පරුෂ වචන කියවෙන්නේ. මොනවා හරි මේ ලෝකේ යම් කාය වාග් ආදී දුස්චරිත තියෙනවා නම් අන්නේ දුස්චරිත සිද්ධ වෙන්නේ අර ක්‍රමානුකූල අකුසලයේ වැඩෙන්න වැඩෙන ලැජ්ජා බය ආදී නැත්තරම නැතිල උපරිම මට්ටමකට ගියාට පස්සේ තමන් අමුතුම ලෝකයකට තල්ලු වෙලා යනවා. ඒ ලෝකයේ තුල තමන්ට කිසි විවක් බවක් නැහැ. අන්න ඒක තුල වරද සිද්ධ වෙනවා. හැබැයි වරද සිද්ධ වෙනවත් එක්කම අකුසලය මොකද වෙන්නේ? අකුසලයේ සංසිඳිල යනවා. ඒ රාගයක් නම් දේශයක් නම් ඊර්ෂ්‍යාවක් තේක සංසිඳිල යනවා. සංසිඳිල යනකොට මොකද වෙන්න ඕන? තමන් ආපහු පියවි සිහියට එනවා. බලන්න මේ ලෝකේ බණහන පින්නතුන් බලන්න අඩුම ගානේ තරහ ගිය අවස්ථාවක්වත් අරගෙන බලන්න
සාන්ත හිතකින් ඉන්න වෙලාවක කවුරු හරි Tamante කේන්ති ඇවිස්සෙන වචන ටිකක් කියාගෙන කියාගෙන ගියොත් බලන්න හිතේ නොසන්සුන්කම එන්නේ වැඩි වෙලා ලැජ්ජාව නැතිකම වැඩි වෙලා පවට බිය ඇතිකම අඩු වෙලා ගිහිල්ලා ඊළඟ නුවණ නැති වෙලා තමන් අමුතුම ලෝකයකට තල්ලු වෙලා ගිහිල්ලා තමන්ගේ මුවෙන් පරුස වචන කියවෙනවා හැබැයි පරුස වචන ටික කියවිලි ඉවරුන ගමන් මොකද වෙන්නේ ආපහු තමන්ට පියවි සිහි ඇති වෙනවා මේකට මේ ආසන්න කාලෙ වෙච්ච සිද්ධියක් මං සිහිපත් කරන්න පින්නති ඉන්දියාවේ එක පොලිස් නිලධාරියෙක් හිටියා මේ පොලිස් නිලධාරියාගේ වයස අවුරුදු 60යි පුතාගේ වයස අවුරුදු 25යි මේ පුතා හරියට ජංග බුදුරගත්තනේ ඔය වීඩියෝ ගේම් කියලා තියෙන ඔයට ඇබ්බැහි වෙච්ච ළමේ දැන් එක එක්කෙන මේ ලෝකේ ඇබ්බැහි වෙච්ච දේවල් තියෙනවා සමහර අය සමහර රූපවලට ඇබ්බැහි වෙලා සමහර ශබ්දවලට ඇබ්බැහි වෙලා සමහර ගන්ධවලට ඇබ්බැහි වෙලා සමහර රසයන්ට ඇබ්බැහි වෙලා සමහර පහසවලට ඇබ්බැහි වෙලා සමහර අය මනෝ ලෝකයන්ට ඇබ්බැහි වෙලා දැන් මද්ද්‍රව්‍යයෙන් පාවිච්චි කරන අය මනෝ ලෝකවලට ඇබ්බැහි වෙලා තියෙන්නේ මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරාට පස්සේ එයාලා යනවා අමුතුම බොරු ලෝකයකට අන්නේකට ඇබ්බැහි වෙලා තියෙන්නේ ඒවතුළු මුකුත් දැනෙන්නේ නැහනේ අන්නේ වගේ එක එක ඇබ්බැහි වෙලා තියෙන එක එක දේවල් වලට මේ දරුව ඇබ්බැහි වෙලා තියෙන්නේ ජංග බුදුරගතනට අර වීඩියෝ ගේම් වලට තාත්ත කියන්නේ වැඩිහිටියෙක් නෝන තියෙන කෙනෙක් මේ තාත්තට පොලිස් නිලධාරියාට මේ දරුවට වෙන්න යන විනාශය දැනුණා ඉතින් මොකද කරන්නේ අර දරුවට සැරෙන් සැරේ කියනවා පුතේ ඔය ජංග බුදුරගතනේ පාවිච්චි කරන එක නතර කරන්න ඕක අඩු කරන්න අහන්නෙම නැහැ ඉතින් කියන දේ අහන්න එතකොට තාත්තට තරහයි තාත්ත බයිනවා දැන් මේ දරුවට බලන්න දැන් තාත්තත් එක ටිකෙන් ටික කේන්තිය වැඩි දැන් මේ දින කිහිපයකට කලින් දැන් මේ පටිගත වෙන අද දවසට දින කිහිපයකට කලින් එදත් තාත්ත ගෙදර ඇවිල්ලා හැන්දෑ මේ දරුවට අවුරුදු 25යි පුතාට මේ පුතාට එදත් කෑ ගහලා බලන්න මේ පුතාට අර වැඩේ වුණා මොකක්ද උනේ දැන් මෙයා බොහොම සන්සුන් අර ජංග මුදුරු කතරේ භාවිතා කර කර සන්තෝෂෙන් හිටියා තාත්තයිල කෑ ගහන්න පටන් ගත්තා මෙයාට මුදුනේ එක පාට දේශය හටගත්තා අතීත තාත්තා කියපුවා කරපුවත් මතක් වෙලා ආවර්ජනා වෙලා ඒ දේශය තවත් බලවත් වුණා එතකොට මොකදුනේ ඔන්න වරදර ලැජ්ජාව බැහැර වෙනවා හිතෙන් පවට බය හිතෙන් බැහැර වෙනවා සංසුන්කම හිතෙන් බැහැර වෙනවා නුවණ හිතින් බැහැර වෙනවා මේ අකුසලය බලවත්ම තත්ත්වයකට එද්දි මේ දරුවට මොකද වුනේ පියවි සිහිය නැති වුණා දැන් මෙයා ඉන්නේ ඉවක් බවක් නැතුව වටපිට බැලුවා ළඟ තිබුණා ලොකු මන්නයක් මන්නේ අරන් මොකද කළේ තාත්තගේ කඳ බෙල්ලෙන් වෙන් වෙන්නම කපලා දැම්මා එතනුන් අතර වුණේ ඊට පස්සේ ඉතුරු කඳ කකුල් කැපුවා අත් කැපුවා ඇතුලාන්තයේ ඇතිවෙච්ච දේශකින්නට හැබැයි ඊට පස්සේ මොකද උනේ ඊට පස්සේ ටික වෙලාවකින් ඒ දරුවා පියවි සිහියට ආවා හැබැයි පියවි සිහිය එනකොට තාත්තට ආපු පණ දෙන්න බෑ සියල්ල වෙලා ඉවරයි ආනන්ත්‍රී පාප කර්මයක් කරගත්තා අන්න ඒ වගේ තමයි පින්නත් මේ ලෝක සත්‍යෝ ප්‍රාණඝාත කරගන්නේ සොරකමේ දෙන්නේ කාමයේ වරදවා හැසිරෙන්නේ රහමිර පානේ කරන්නේ පරිශවචන භාවිතා කරමින් ඕනම වරදක් සිද්ධ වෙන්නේ පින්නත් ඔය වැඩ පිළිවෙල තුල හරිම අසරණයි මේ ලෝකේ බනහනයි තමන්ගේ හිතින් අහලා බලන්න ඔය වැඩ පිළිවෙල තමන්ගේ හිතේ ක්‍රියාත්මක වෙනවා නම් එතරම්දි හරිම අසරණයි නේද කොච්චර ජීවිතයේ අදිෂ්ඨාන අරන් ඇද්ද පියවි සිහියාවට පස්සේ මං ආපහු මේ පාපයෙන් කරන්නේ නැහැ කියලා මේ මොන ජරාවද්ද මං ආපහු මේ වැරද්ද කරන්නේ නැහැ කියලා ජීවිතේ වැරදි වුණාට පස්සේ පියවි සිහියාවට පස්සේ කොච්චර අදිෂ්ඨාන අරන් ඇද්ද හැබැයි එහෙම අදිෂ්ඨාන දැන් කොච්චර ජීවිතේ ගත්තද හැබැයි ඒ වගේම නැවත ඒ වරදට ඇදී යදී ගියාද එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ওই தත්ත්වය හොඳ தත්ත්වයක් නෙවෙයි මේ නාදි වාසයේදී කියන පළවෙනි පියවරේදී කරන්නේ මෙන්න මේ වැරද්දේ තියෙන භයානකම අකුසලයන්ගේ තියෙන භයානකම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී පවා එවැනි දේවල් පවා රාගාදී කෙලෙස් වලට පවා Taman ඉදදීම තුල ඒවා Taman ඉවසීම තුල මේ වෙන භයානක ව්‍යසනය මානසිකාර කරන භාවනාමය වශයෙන් මරණින් මතු මේවට ලැබෙන දුක් විපාක මානසිකාර කරනවා බලන්න මනුස්ස ජීවිතයක රාග දේශ මොහ පාලනය කරගන්න බැරුව ක්‍රියාත්මක භාවයට යන අය ඊළඟට යනවා තිරිසන් ජීවිතයකට සුනකෙක් වෙනවා එහෙම නැත්නම් ගවයෙක් වෙනවා වඳුරෙක් වෙනවා එවැනි තිරිසන් ආත්ම භාවයකට ගියාට පස්සේ
ආයේ කෙලෙස් වලින් ආයේ ගැලවිලා පින්නත් නී කොහෙත්ම ලැබෙන්නේ නැහැ. තිරිසන් සත්තු තරම් අකුසලේ නිසා පීඩණයට පත්වෙච්ච සත්ත්ව කොට්ටාස තවත් නැති තරම්. මනුස්සයන්ට බනහලා හිත සංසිඳව ගන්න පුළුවන්. මනුස්සයන්ට තමන්ගේ අකුසලයේ තවත් කෙනෙකුට කියලා යම් කිසි පිහිටක් ලබා ගන්න පුළුවන්. හැබැයි තිරිසන් ලෝකයකට ගියොත් පින්නත් ඒ අකුසල් නිසා ආයේ ගොඩේන්න බෑ. ඒ නිසා කියන්නේ තිරිසන් ලෝකයකට ගියොත් ආපහු ගොඩේන්න අමාරුයි. ආත්ම සිය ගණන් දහස් ගණන් භවයෙන් භවය භවයෙන් භවය තිරිසන් ලෝකවලටම යනවා. එහෙනම් බලන්න ශ්‍රාවකයා මොකද කරන්නේ? මේ ශ්‍රාවකයා මනසිකාර කරනවා අතීතේ මම ඇහැට ඇහෙන්න ඇතුල් කරගත්ත, කනින් ඇතුල් කරගත්ත, නාසයෙන් ඇතුල් කරගත්ත, දිවෙන් ඇතුල් කරගත්ත, කයින් ඇතුල් කරගත්ත, මනසින් ඇතුල් කරගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී රාග ආදී ක්ලේශ ධර්ම නිසා මට මොකදුනේ කියලා මනසිකාර කරනවා. බාහිර ලෝකයා පවා මෙවැනි දේවල් සිදු කර ගැනීම තුළ තමන්ට එහා ගිය දේවල් සමහර විට වෙලා තියෙනවා. අන්න ඒවත් අරගෙන බලන දැන් අර පුතාට වෙලා උනේ අර තාත්තව ඝාතනය කරපු අර ඉන්දියානුවේ දරුවට උනේ අපිට එහා ගිය දෙයක්. අපේ අතින් තාම මේ වෙන දෙයක් උන්නේ නැහැ. ඒ වගේ අර තමන්ගේ පැත්තේ මේ ඇතුළට දා ගැනීම සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී බාහිර ලෝකيات ඒ විදිහට ඒ අරමුණු වලට ඉඩ දීලා කෙලෙස් සහගතව කටයුතු කිරීමේ ආදීනව හොඳට මානසිකාර කර කර මේ ඇතුළාන්ති අදිෂ්ඨාන ඇති කරගන්නවා. මම්මගේ ඇහැ පරිස්සම් කරගන්නවා. මේ ඇහැ කියලා කියන්නේ පින්නද මේ ලෝකෙ තියෙන ඔක්කොම බලන්න තියෙන එකක් නෙවෙයි. කන කියන්නේ මේ ලෝකෙ තියෙන ඔක්කොම අහන්න තියෙන එකක් නෙවෙයි. මේ ඇහැ කන නාසය දිවකය මනස කියන්නේ මේ ලෝකේ බැලිය යුත්ත බලන්නත් නොබැලිය යුත්ත නොබලන්නත් තියෙන්නේ. බැලිය යුතු දේවල් තියෙනවා අපේ. ඒ වගේම නොබැලිය යුතු දේවලුත් තියෙනවා. දැන් මේ විදිහට මානසිකාර කරපු කෙනා ආදීනව ප්‍රතිගඩ අදිෂ්ඨාන ගන්නවා ඔය පාර නම් මං. දැන් මෙයා හොඳට මේක මානසිකාර කළානේ මේකේ ආදීනව. දැන් මෙයාට තේරුණා මේක භයානකම. මෙයාට දැන් ප්‍රහාණය පිළිබඳ කැමැත්ත ඇති වෙලා ප්‍රහාණ රතියක් ඇති වෙලා මේ අකුසල් එක්ක ගෙවන ජීවිතේ හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. මොන දුකද්ද මං විඳින්නේ මෙව්වත් එක්ක. එහෙනම් මේ වයින් ගැලවෙන්න නම් ඇතුළ ඇවිස්සෙන එක පාලනය කරගන්න නම් පොඩ්ඩක් ඇතුළ අවුස්සන රූප වලින් පොඩ්ඩක් අයින් වෙන්න ඕනේ. ඇතුළ අවුස්සන ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් පොඩ්ඩක් අයින් වෙන්න ඕනේ. ඇතුළ අවුස්සන සමහර මානසිකාර තියෙන මෙනෙහි කිරීම තියෙනවා. අන්න ඒවයි මම පොඩ්ඩක් අයින් වෙන්න ඕනේ. අන්න නාදි වාසයට කියන්නේ ඔන්න ඕකට. අකුසල් ප්‍රහාණය කිරීමේ පළවෙනි පියවර කියන්නේ ඇතුලාන්තයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී දා ගැනීම තුළ ඇතුල් කර ගැනීම තුළ තමන්ගේ වෙච්ච අසම්වරයන් සහ අනිත්යගේ වෙච්ච අසම්වරයන් සහ ඒවාට ලැබෙන විපාක වාරයන් ගැන හිතලා තමන් අදිෂ්ඨාන ඇති කර ගන්නවා. ආයෙනම් මේ විදිහට මගේ හිතට හිතුවක් කාර්කම් කරන්න දෙන්නේ නැහැ කියලා අන්න එතන ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙනවා. මේ පළවෙනි පියවර. ඊළඟට මොකද්ද කරන්නේ? දැන් මෙයා මේ වගේ අදිෂ්ඨාන ඇති කරගෙන ඇහත් පරිස්සම් කර දැන් ගමනක් ගියත් මෙයා බොහොම පරිස්සම්. වෙනදනම් බස් එකකට නැග්ගත් වටේ පිටේ ලස්සනයි ඉන්නවද, නගින්නේ කවුද, බැස්සේ කවුද, බැහැල යන්නේ කොහෙද ඔක්කොම බලනවා. දැන් එහෙම නෙමෙයි. දැන් මෙයා බස් එකකට නැග්ගත් එක ඇහ පරිස්සම් කරගෙන ඉන්නවා. මෙයා දන්නේ ඇතුළට දාගත්තොත් හරියට පරිගණක යන්ත්‍රයකට වෛරසයක් ඇතුළු වුණා වගේ. මෙයා දන්නේ ඔක්කොම විනාශ කරනවා. ගෙදරත් ඕක අරන් යනවා කියලා. ඒ නිසා මෙයා මොකද කරන්නේ? දැන් බස් රථය ගියත් ඇහ පරිස්සම් කරගෙන ඒක පොතක් බල බල යනවා. ඒ විදිහට ඇහැ පරිස්සම් කරගෙන යනවා. ඒ විදිහට ඇහැ කන නාසය දිවකය මනස රැකගෙන ඉන්නවා මේ නාදි වාසේති කියන නොයවසනවා කියන පළවෙනි පියවර තුල. දැන් බලන්න දෙවෙනි පියවර. පජහති. නාදි වාසේති පජහති. මෙන්න මේ විදිහට ඇහැ කන නාසය දිවකය මනස සංවර කරගන්නවා කියලා අදිෂ්ඨානේ පිහිටලා කටයුතු කරන කෙනාට හිතපු ගමන් වරදිනවා. මොකද වෙන්නේ? එක පාට සමහර රූප දිහා බැලෙනවා. නොබලන්න තීරණය කරපුවා බැලෙන මට්ටමට පත් වෙනවා. නොවසන්න තීරණය කරපුවා හිටපු ගමන් ඇහෙන මට්ටමට අහන මට්ටමට මෙයා තල් වෙලා යනවා. නොවිඳින්න හිටපු දේවල් අදිස්ථාන අරගෙන ආපහුණම් කරන්නේ නැහැ කියලා එක පාට ඇති වෙන සමහර අකුසල බලවේග නිසා මොකද වෙන්නේ? යම් යම් පරිසරයන් තුළ ඒ නොවිඳින්න හිටපු දේවල් පවා විඳින මට්ටමට මෙයා පත් වෙනවා. මෙනෙහි නොකරන්න හිටපු දේවල් හිටපු ගමන් මොකද වෙන්නේ? සමහර තත්ත්වයන් තුල මානසිකාර වෙන පටන් ගන්න. ඒ කියන්නේ මෙන්න මෙයාගේ අර පළවෙනි පියවර තුල සාන්ත කරගෙන හිටපු හිත ඔන්න ටිකෙන් ටික ආපහු ඇවිස්සෙන පටන් ගත්තා. ඒක මෙයා අඳුර ගන්නවා. දැන් ඔන්න මගේ හිතේ අකුසල් හටගත්ත කියලා.
එතකොට මොකද කරන්නේ? එතකොට කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. පින්නත් අපේ නිවසකට සර්පෙක් ඇතුල් වෙන්න හැදුවොත් මේ පින්නතුන් මොකද කරන්නේ? සර්පෙක් ඇතුල් වුණොත්. දැන් නිවසකට සර්පෙක් ඔය පොළඟේක් හරි කරවලෙක් හරි ඇතුල් වෙලා ඉන්නව දැක්කොත් මොකද කරන්නේ? එක පාට අඳුන ගන්නවා සර්පෙක් ඇතුල් වුණා. ඊළඟට මොකද වෙන සංකල්පේ? මේ සතා එළියට දාන්න ඕන ප්‍රහාණය කරන්න ඕන දුරු කරන්න ඕන කියලා අදහස තියෙනවා. ඒ දුරු කරන්න ඕන කියලා අදහස ආවට පස්සේ මොකද කරන්නේ? දුරු කරන්න භාවිතා කළ යුතු උපකරණ පාවිච්චි කරනවා. කොස්ස හරි ඉදල හරි යම් කිසි ඇඳලියක් හරි මොනවා හරි මොකද්ද කරන්නේ පාවිච්චි කරනවා ඒ සර්පයා එළියට දාන්න. මොකද සර්පයා ඇතුලේ තියා හිටියොත් ලොකු හානියක් වෙනවා තමන්ට සහ පවුලේ අයට. අන්නේ වගේ දෙයක් තමයි මේ පජහති කියන දෙවෙනි පියවරේදී සිද්ධ වෙන්නේ. අර පළවෙනි පියවර තුල හිත ආදීනව මෙනෙහි කරලා පරිස්සම් කරගෙන හිටපු කෙනා ඇහැකන නාසය ආදිය නොහිතන වෙලාවක සර්පෙක් ඇතුළට රිංගුවා වගේ මොකක් හරි අතපසු වීමකින් හොඳ සිහිය නැතිවලා මොකක් හරි අකුසලයක් ඇතුලේ හටගත්තොත් අන්නේ අකුසලයේ දුරු කරන්න මෙයා ක්‍රියාත්මක භාවයට යනවා. ඒක කොහොමද කරන්නේ? යම් කිසි කෙනෙකුගේ හිතේ හටගත්තේ රාගය නම් ඒක දුරු කරන උපකරණය මොකද්ද? අසුභ භාවනාව. මෙන්න මෙයා මොකද කරන්නේ? අසුභ භාවනාව තුළින් රාගය දුරු කරන්නට ක්‍රමවේදය සකස් කරනවා. අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් ආහාරු වට්ටි අට්ටි මිජ්ජා කියලා හිස මුදුනේ ඉඳලා පාදාන්තයේ දක්වාම මේ ශරීරයේ තියෙන ඊටාම දුක දහමන පිළිකුල් සහගත අභ්‍යන්තරික ශරීරයේ කුණුප ස්වභාවය මෙයා මතු කර කර අර ඉපදුණු රාග හිතට ප්‍රතිරුද්ධ බලවේග හදනවා. ඒක හදන්නම ඕන හැදුවේ නැත්නම් අරේ දවසින් දවස පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය මෝරනවා. මෝරලා ලොකු විනාශකාරී තත්යකට අරගෙන යනවා. ඒ නිසා මොකද කරන්නේ මෙයා ඇතුළාන්තයේ හටගත් රාගය දුරු කරගන්න ඔන්න අසුභ භාවනාව වඩනවා. සර්පය ඇතුළට ආවට පස්සේ එළියට දමන්න උපකරණයක් පාවිච්චි කරනවා වගේ. අපි හිතමු කෙනෙක්ගේ හිතේ යමෙක්ගේ ආදරයක් ඇති වෙනවා. දැන් මෙයා පළවෙනි පියවර තුල මානසිකාර කළ තිබ්බේ මේ ආදරය කියන හැඟීමේ ආදීනව. නේද මේ පිළිතුරු දන්නනේ ආදරය කියලා කියන්නේ මේ ලෝකේ අල්පමාත්‍රීය ආශ්‍රාදයක් ලබා දෙන දිගු කාලීන දුකක් ලබා දෙන මානසිකාරයක් හැඟීමක් ආදරය කියන්නේ. ආදරය නිසා ගොඩාක් අය පව් කරගන්නවා රණ්ඩු කරගන්නවා කතා බහ නොකර ඉන්නවා මූණ බලන්නේ නැතු ඉන්නවා රවණව ගොරවනවා ප්‍රාණඝාත කරනවා. මේ ආදරය කියන හැඟීම අරගෙන හොඳට යමෙක් විග්‍රහ කර කර බැලුවොත් මේක නිසා නොකර ගන්න වරදක් නැහැ. මේ පිනුතර මතකයි නේද මුගලන් මහරහතන් වහන්සේ කාතු භාවයක තමන්ගේ භාර්යාවට තියෙන ආදරය නිසා තමන්ගේ අම්මා තාත්තා කැලේකට ගෙනහිල්ලා ඝාතනය කළා. බලන්න එවැනි උතුමන් වහන්සේලාට සංසාර ගමනේ හදිසිය නමුත් වැරදිලා තියෙනවා ආදරය නිසා. එහෙනම් පෘථග්ජන සත්‍ය වශයෙන් අපට කොච්චර මේක නිසා වරදින්න පුළුවන්ද? අද මේ ආදරය කියන හැඟීම නිසා වැරදිච්ච අය මේ ලෝකේ කොච්චර ඉන්නවද කල්පනා කර කර දුක් විඳ විඳ සුසුම් හෙල හෙල. එහෙනම් බලන්න යම් කිසි කෙනෙක් අර පළවෙනි නාදි වාසේති කියන පියවර තුල තමන්ගේ ඇහැකට නාසයේ දිවකයේ මනස සංවර කරගෙන ආදීනව මෙනෙහි කරලා පරිස්සමට ඉන්න කෙනාගේ හිතේ වැරදිලා හරි යම් කිසි අතුලාන්තේ යමෙක් ගැන ආදරය ආදී අකුසලයක් කාමච්ඡන්දයක් හටගත්තොත් යා මොකද කරන්නේ? අන්න ඒක දුරු කරන්න උපකරණ පාවිච්චි කරනවා. මොකක්ද අනිත්‍ය සංඥාව? නේද අපේ හිතේ හට ගන්න ආදරේ ගත්තත් අනිත් අයගේ හිතවල හට ගන්න ආදරේ ගත්තත් ඒ ආදරේ තුන ප්‍රධාන ලක්ෂණය මොකද්ද? ඇතිවීම වෙනස් වීම නැතිවීම. ඇතිවීම වෙනස් වීම නැතිවීම. කොච්චර කාලයක් තුල ඒක ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවද? ඇහිපිල්ලමක් ගහන වේගයට වඩා ඉතා අඩු කාලයක් තුල තමන්ගේ හෝ අනිත් අයගේ හිතවල ඇති වෙන ආදරේ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. එතකොට එවන්නේ සුළු මොහොතක් තුළ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන හැම මොහොතකම අඩු වැඩි වෙන වෙනස් වෙන මෙවැනි ආදරයක් ගැන කෙනෙකුට ඇල්මක් ඇති වෙලා බලාපොරොත්තු ගොඩ ගැහුනොත් මොකද වෙන්නේ? අන්නේයාට ඒ ආදරේ වෙනස් වෙනකොට දුක් විඳින්න වෙනවා. බලන්න මේ ලෝකේ සමහර අය හරි අපූරු වැඩ කරනවා. අපි හිතමු මෙන්න මෙතන තියෙනවා ගිනිමැලයක්. මේ ඉස්සරහ ගිනිමැලයක් තියෙනවා. මම මේ පින්නත් කෙනෙකුට කියනවා මේ ගිනිමැලේ පැය 24ක් පවත්වාගෙන යන්න කියලා. මේ ගිනිමැලේ පැය 24ක් පවත්වාගෙන යන්න කියලා. දැන් ඉතින් මොකද කරන්නේ මේ පිනතුල ඉතින් දර දාන්න ඕනේ, නිවෙන්න හදනකොට ආපු හුලං ගහන්න ඕනේ, පවන් ගහන්න ඕනේ. ඒ විදිහට දහන පෝෂක එකතු කරන්න ඕනේ.
आदर खटगा हितुन पे तमंगे आदर आदर मुगद अर गिनी पवात्साह अर हिते तमंगादरे पवात्त पुदुमाकार कपिक्रियमा करन वदनेद अम्मल तातला दरुवांगी हिते तमंगन तीन आदरे पवात्तगने अन्न करन कपिक्री स्वामियागी हिते तीन आदरे तमं वेनुवेन पवात्तगने अन्न भार्याव करन कपिक्री भार्यागी हिते तमंगन तीन आदरे पवात्तगने अन्न स्वामिया करन कपिक्री तरुण दरुव ओउन उंगे हित्तल तीन आदर यांग अनेकागे हिते तीन आदर पवत्तगेन यान्न करन कपकिरीम कोच्चर थैगी भोग देनवाद कोच्चर कथा बह करन्न ओनद कोच्चर सलकन्न ओनद कोच्चर बैनुंग अहन्न ओनद कोच्चर इवसगेन इन्न ओनद कोच्चर वेंद वेंद यान्न ओनद बलन गिनी मेलेयक पवत्तनो वगेद नैद्द तवत् केनेगे आदरयक हितक तीन आदरयक पवत्तगेन रैकगेन इन्नव कियन एक उत्साह तम बलापुरुत्वेन मट्टमट मति वेनवाद बलान्नेम तमंगी जीविते तमं बलापुरुत्वेन मट्टमटम केनेगे नादरे लबुनु वारगान कोच्चर अदुद मे वर्तमान काले उनत तमंट ओय लंगे इन्नयगेन लबेन आदरे गेन सैहीमकट पत्तेन्न पुलुवन्द पुलुवन्द सैहीमकट पत्तेन्न मदि तव टिकक् तिब्बना हुदै ए टिक उपदवा गन्न मोकद करन्ने හොයනවා බලනවා කණ්ඩ දෙනවා බොණ්ඩ දෙනවා කතා කරනවා තෑගි භෝග දෙනවා එයාල කියන කින විදියට කියන කින පදේට නටනවා නැට වෙනවා පොඩ හොඳට තමන්ගේ හිත රෙවිල බලන්න මේ ලෝක සත්‍යයා පින්නත් මේ ආදරය කියලා හැංගීමකට මැරෙන්න හදනවා ඒක හරියට හැබැයි අර ගිනි මැලය කවුරුදු ගානක් පවත්කගෙන යන්න උත්සාහ කරනවා වගේ වැඩක් ගිනි මැලේ කොච්චර කාලයක් හේතු සකස් කර කර පවත්කගෙන ගියත් නිවෙනවමද නැද්ද නිවෙනවා බලන්න සමහර ගිනි මැල වල සමහර දර දැම්මම පත්තු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සමහර අයගේ හිතවලට සමහර අයට කොච්චර කළත් එයාලගේ හිතේ තමන්ගේ ආදරය උපදින්නේ නැහැ. එවැනි ස්වභාවයක් මේ ලෝකේ තියෙනවද නැද්ද? එවැනි ස්වභාවයක් තියෙනවා. මේ විදිහට පින්නත්නි තවත් කෙනෙක්ගේ හිතක උපදින ආදරයක් පවත්වාගෙන යන්න උත්සාහ කළා ඒ අතරේ තමන් මැරුණොත් මොකද වෙන්නේ? ඒ කිසිවක් නැතුව තමයි තමන් හිස් අතින් මැරිලා යන්නේ. අසුබේ වඩනවා ආදරය හටගත්තොත් එයා ඒ මොකද කරන්නේ අනිත්‍ය සංඥා අනාත්ම සංඥාදී නැත්නම් දුක්ඛ සංඥාදී වඩනවා එතකොට මොකද වෙන්නේ අන්නරක සංසිඳෙන්න පටන් ගන්නවා ව්‍යාපාදේ හටගත්තොත් මොකද කරන්නේ ව්‍යාපාදේ හටගත්තොත් මෛත්‍රී භාවනාව කරනවා මෙයා මෛත්‍රී භාවනාව කරන නැත්නම් ධාතු මනසිකාරයක් වඩනවා අන්න ඒ විදිහට මේ දෙවෙනි පියවරේදී කරන්නේ දැන් බලන්න ආපු මතක තියාගන්න පින්නත් පළවෙනි පියවර නාදිවාසීටි. ඒ කියන්නේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී රාග ආදී ක්ලේශ ධර්ම ආදී ට ඉඩ දීම තුල තමන්ට සහ බාහිර ලෝකයාට වෙලා තියෙන මහා ව්‍යසනය සහ වෙන්න තියෙන ව්‍යසන දිහා හොඳට ආදීනව ප්‍රතිකට බලනවා. එතකොට තමන්ට අදහසක් එනවා නෑ නෑ මං නම් මේවට ආපහු හිට දෙන්නේ නෑ මං මේවට हटगत् अतपसुवीमकिं हरि हटगत् अकुसल दुरु करन्न
අනිත්‍ය සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා මෛත්‍රී භාවනා ධාතු මනසිකාර ආදිය භාවිතා කරනවා. අන්න ඒකට කියනවා පින්නත්නි පජහති කියලා. ඊළඟට මොකද කරන්න තියෙන්නේ? විනෝදේති. දැන් සමහර අය මෙන්න මෙහෙම දෙයක් කරනවා. දැන් සමහර අය ඉන්නවා දැන් උන දෙවෙනි පියවර තුළ තමන්ගේ හිතේ රාගයක් හටගත්ත කියමු. මෙයා මේක දුරු කරන්න අසුභ භාවනාව පාවිච්චි කරනවා. අසුභ භාවනාව පාවිච්චි කරද්දී මෙයාට දැනෙන මෙයාගේ දැන් රාගය ටිකෙන් ටික අඩුයි. දැන් කාම මිත්‍යාචාරයකට හෝ වෙනත් වැරද්දක් කායිකව සිද්ධ වෙන්නට තියෙන මට්ටමට වඩා මෙයා අඩු කරගත්තා. දැන් අර වැරද්ද වෙන්න වෙන මට්ටමට තිබ්බ රාග හිත මෙයා පාලනය කරගත්තා. හැබැයි මෙයා එතනින් එහාට ඒක දුරු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ කියන්නේ අකුසලයේ ටිකක් තියෙද්දි මෙයාගේ වැඩේ නවත්තනවා විදර්ශනාව. ඊළඟට අපි හිතමු දැන් දේශයක් කියලා. දැන් පරුස වචන කියන මට්ටමේ තරහක් අනිත් අයට ගහන්න පණින ස්වභාවයේ තරහක් යමෙක් හිතේ තියෙනවා. ඉතින් ඒ අයව කරනවත් එක. ඉතින් මෙයා මොකද කරන්නේ? ඒක දුරු කරන්න මෛත්‍රී භාවනාව පාවිච්චි කරනවා. හැබැයි අර පරුස වචන කියවෙන මට්ටමට ඊළඟට ප්‍රාණඝාත ආදී අකුසල් වෙන්න පුළුවන් මට්ටමට වඩා ටිකක් හිත දේශේ අඩු වෙනකොට මෙයා මෛත්‍රී භාවනාව කරන එක නතර කරනවා. එහෙම සමාජි ගොඩක් අය ඉන්නවා. අර තමන්ගේ අකුසලේ හටගත් අකුසලේ අඩු කරගන්නවා මිසක් ඒක නැති කරලා දාන්නේ නැහැ. කුණු ඉතුරු කරගන්නවා වගේ වැඩක් ඒක. දැන් බලන්න යම් කිසි දරුවෙක් හරි අපේ ඔය වැඩිහිටි අම්ම කෙනෙක් හරි තාත්ත කෙනෙක් හරි ගෙදර අතු ගන්නවා. අතු ගාලා මොකද කරන්නේ? දැන් කුණු ටික එකතු කරනවා. එකතු කළා මොකද කරන්නේ? අර ඩස්පින් එකකට හරි මොහොකට හරි කුණු ටික දාලා හැබැයි ටිකක් ඉතුරුයි. ඒ වගේ. දැන් සමහර අවස්ථාවල අපි හිතමු කෙනෙකුට පිළිකාවක් හට ගන්නවා. දැන් පිළිකාව හටගත්තට පස්සේ මොකද කරන්න ඕනේ? සෛල මාත්‍රයක්වත් ඉතුරු කරන්නේ නැතුව පිළිකාව පුච්චලා හරි විනාශස්ස බහට පත් කරන්න ඕනේ. සෛල මාත්‍රයක් හරි ඉතුරු වුණොත් ඒකෙන් ආපු පැටව ගන්න පටන් ගන්නවා පිළිකාව. පැතිරෙන පටන් ගන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ලෝකේ සමහරට වෙලා තියෙන්නේ. නාදිවාසේති කියන පළවෙනි පියවරේදී මෙයා මේ අකුසලයන් ආදීන්ගේ ආදීනව දැකලා අදිස්ථාන සීලීව සම්වර වෙන්නවා. ඊළඟට හදිසියේ හරි මේ අකුසල් හටගත්තොත් පජහති කියන මට්ටම තුල ඒ අකුසල් දුරු කරන්න කටයුතු කරනවා. හැබැයි තුන්වෙනි මට්ටමේදී මොකද වෙන්නේ? අර අකුසලයේ සම්පූර්ණයෙන්ම දුරු කරන්න කුණු තියාගෙන ඉන්න චුට්ටා. ඒ චුට්ටෙන් මොකද වෙන්නේ? ආපහු මේක ලියලන්න පටන් ගන්නවා. මම මේ පිනතුන්ගෙන් අහන්නේ අපි මේ පිනතුන්ගෙන් අහන්නේ මෙතන මේ බණහන මේ ලෝකයේ තුල අපේ සමහර පිනතුන් නැති හිම භාවනා කරන බණ අහන සමහර අකුසල් හටගත්තට පස්සේ අනේ මේක දුරු කරගන්න ඕනේ කියලා බණ අහනවා භාවනා කරනවා. අර තමන්ගේ වැරද්ද වෙන්න මත්තමට පාලනය කරගන්නවා. හැබැයි ටිකක් තියෙනවා. ඒක ඇතුලේ හොල්මන් කරද්දි ඔහේ ඉන්නවා. හැබැයි ඊට පස්සේ මොකදුනේ? අරකට කුණු වලට කුණු එකතු වෙනවා වගේ අර ඉතුරු වුණ අකුසල මාත්‍රයට ඒ මානසික ආරාධිය හේතු වෙලා නැවත ඒ අකුසලේ මොකදුනේ වර්ධනය වෙලා කලින් හිටපු තත්ත්වෙටම අකුසල් වෙන මට්ටමට ප්‍රාණඝාත වෙන මට්ටමටම පත් වුණාද නැද්ද? එතකොට බලන්න මේ තුන්වෙනි පියරෙදි කියන්නේ චුට්ටක්වත් තියාගන්න නැතුව ඒක ප්‍රහාණය කරන්න ඕනේ. පදංග වශයෙන් ප්‍රහාණය කරන්න ඕනේ. හතරවෙනි පියරෙදි සඳහන් කරනවා ව්‍යන්ති කරෝති. ඒ කියන්නේ පළවෙනි පියවරේදී ආදීනව දැකලා සංවර වෙ හිටියා. දෙවෙනි පියවරේදී වැරදිලා හරි හටගත්තොත් දුරු කරනවා. තුන්වෙනි පියවරේදී චුට්ටක්වත් තියාගන්න නැතුව දුරු කරනවා. දැන් සාන්ත හිත. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැබැයි සාන්ත හිතෙහි නැවත අකුසල් හටගන්න ස්වභාවය තියෙනවා. සතියක් දෙකක් අනේ රාගේ නැතුව හොඳට ඉන්නවා. හැබැයි මොකද වෙන්නේ? මෙන්න හිටපුගම් ආපු මොකක් හරි සිද්ධියක් නිසා හටගත්තා. මෛත්‍රී භාවනා ආදිය කරලා දේශ මාත්‍රයක් නැතු ඉන්නවා. හැබැයි මොකද වෙන්නේ? නොහිතන සිද්ධියක් නිසා, නොහිතන කෙනෙකුගේ වචන ටිකක් නිසා ඔන්න දේශේ ඇවිස්සෙනවා. එතකොට මොකද කරන්නේ? බ්‍යන්ති කරෝති කියන්නේ නැවත දුරු කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි හිතමු අපි කුඹුරක් කරනවා කියලා. දැන් ඔන්න අපේ කුඹුරේ ගොයම් කන්නේනවා ගවයෙක්. අපි මොකද කරන්නේ? අපි දන්න දේවල් පාවිච්චි කරලා ගුණා ඈතින් ඈතට නොපෙනෙන මානෙටම යවනවා. දැන් ගුණා පේන්නවත් නැහැ. ඊට පස්සේ අපි ඉතින් කුඹුරේ වැඩ කරන අතරේ ආපහු මොකද මෙන්න ඊළඟ දවසේ ආපහු ඇවිල්ලා.
එතකොට අපි මොකද කරන්න ඕනේ වීර්ය අරගෙන ආපු එළවන්න ඕනේ ආපු දවස් ගානකට නැහැ මෙන්න ආපු වෙනවා ආපු එළවන්න ඕනේ අන්න ඒ වගේ තමයි පින්නත් නී ඔය හිතර දැනෙනවා මේක තමන් තමනුත් ඕක අත්දකර නැද්ද රාගය දුරු කරනවා කාලයකට නැහැ ආපු වෙනවා දේශේ දුරු කරනවා කාලයකට නැහැ ආපු වෙනවා ඊර්ෂ්‍යාදී අකුසල ධර්ම විවිධ අකුසල ධර්ම දුරු කරනවා කාලයකට නැහැ ආපු වෙනවා එනකොට ආපු වෙලවන්න කියලා මේ අනභවංගමේටි කියන්නේ ඒ කියන්නේ අපිට මේ වැඩේ නිවන් දකින කම්ම කරන්න කියලා මේ කියන්නේ පින්න අපි අකුසල් හට ගන්න හැම මොහොතකම උදාසීන වෙන්නේ නැතුව කම්මැලි වෙන්නේ නැතුව මට බෑ කියලා ඉන්නේ නැතුව මේව නම් දුරු කරන්න බෑ කියලා ඉන්නේ නැතුව අකුසල් හට ගන්න හැම මොහොතකම ප්‍රහාණය කරන්න කියලා මේ කියන්නේ ඊළාට අවසාන වශයෙන් මොකද තියෙන්නේ අනභවංගමේටි ඒ කියන්නේ අනභවංගමේටි කියලා කියන්නේ අර කුඹුරට එන නිතර නිතර එන ගොනා මැරුවොත් මොකද වෙන්නේ එන්න ගොනෙක් නැති වෙනවා අන්න ඒ වගේ සමුච්ඡේද වශයෙන් මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති කියන ක්‍රමවේද තුල ඉන්න කෙනා එක දවසකපත් වෙනවා අනභවංගමේටි කියන මට්ටමට ඒ කියන්නේ අකුසල් ඔක්කොම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා නැවත කවර හේතුවකටවත් උපදින්න නැති මට්ටමට. දැන් යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණාට පස්සේ ආපෝ කවදාවත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස උපදින ස්වභාවයක්වත් නැහැ. නිකන් ගොනා මැරුවා වගේ සක්කාය දිට්ඨිය මැරුවා ආපෝ උපදින සක්කාය දිට්ඨියක් නැහැ. විචිකිච්ඡාව මැරුවා ආපෝ උපදින විචිකිච්ඡාවක් නැහැ. ඒ වගේ සීලබ්බත පරාමාස ආදී ප්‍රහාණය කරා නැවත උපදින්න විදියක් නැහැ ඒවා. අනාගාමි මාර්ගයෙන් කාමරාග පටිග සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන ආපු එන්න රාගයක් නැහැ. අරිහත් මාර්ගයෙන් අනිකුත් සියලුම සංයෝජන ධර්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළා දානවා. ඒ කියන්නේ එතනදී නම් කියන්නේ රහතන් වහන්සේ ගැන. ඉතින් මෙන්න මේ විදිහට පින්නත් අපේ ජීවිතවල සංසාර ගමනේ අපි හිතනවා අපේ අම්ම නිසා මං අසරණ වුණා, තාත්තා නිසා අසරණ වුණා, දරුවෝ නිසා මං අසරණ වෙනවා. සහෝදර සහෝදරි නිසා මං අසරණ වෙනවා කියලා අපිට අපේ ජීවිතවල ස්වාමියා නිසා මං අසරණ වෙලා, භාර්යාව නිසා මං අසරණ වෙලා, මං ආදරය කරන කෙනා නිසා මං අසරණ වෙලා කියලා අපේ හිතල එක එක අදහස් තියෙනවා. හැබැයි යාලා අපි අසරණ කරාට වඩා අකුසල් අපි වසරණ කරලා තියෙනවා. අර කට්ටි අසරණ කරද්දී අපිට ගමෙන් ගමට ගිහිලා බේරෙන්න පුළුවන්. නගරයකට ගිහිලා බේරෙන්න පුළුවන්. පිටරටකට ගිහිලා බේරෙන්න පුළුවන් ඔය එක එක අය අපි වසරණ කරන්න වෙනකොට. පොලිසියට ගිහිල්ලා හරි බේරෙන්න පුළුවන්. හැබැයි ඇතුළාන්තයේ ඉඳගෙන කෙලෙස් ධර්ම අපි අසරණ කරද්දී අපි කොහේ කියලා යන්නද? කොහේ ගියත් කොහොම ගැලවෙන්නේද? එහෙදිත් හට ගන්නවනේ. කෙලෙස් සහගත කෙලෙස් වල තියෙන ස්වභාවය ඒකයි පින්නත් නේ. ඒ නිසා අපි මේ ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ. අපිට මේ ක්‍රමවේද පාවිච්චි කරලා සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරලා නිවුණු හිතක් ඇති කරගන්නට කල්ප ගානකට සැරයක් අවස්ථාවක් ලැබෙනවා. ඔය අපි කියන්නේ සාමාන්‍ය වචනෙන් chance එකක් ලැබෙන කියලා අවස්ථාවක් ලැබෙනවා කියලා. මේ ලැබෙන තියෙන අවස්ථාව. ඔන්න පින්නතුන්ට ලැබෙන තියෙනවා රාග දේශ මොහ ආදීන් සදහටම ගැලවෙන්න අවස්ථාවක්. පුළුවන් නම් ගැලවෙන්න ඕනේ උත්සාහ කළා. මේකෙන් මේ අවස්ථාවේදී බැරි වුණොත් ආයේ කල්ප කාලාන්තරයකට මේ අවස්ථාව නැවත නොලැබී යන්නට ඉඩකට 90 ගානක්ම තියෙනවා. ඒ නිසා දේශනාව අවසන් කරන්න කලින් ක්‍රමවේද පහ කෙටියෙන් මතක් කරලා දේශනාව අපි අවසන් කරන්නම්. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ ගිලන්භාවයේදී බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට ගිලන්භාවයේ දුරු කරගන්නටයි මේ ප්‍රහාණ සංඥා ආදී සංඥා ධර්මයෝ දේශනා කරන්න කියලා සිහිපත් කළේ. ඉතින් මේ ප්‍රහාණ සංඥාවේදී අපි ක්‍රමවේද පහක් පාවිච්චි කරන අකුසල් දුරු කරන්න පළවෙනි එක නාදිවාසේති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී රාග ආදී හමුවේ සසර ජීවිතයේ ඉඩ දීලා තමන්ගේ ජීවිතය විනාශයට පත්ු නැහැටි අන් අයගේ ජීවිත විනාශයට පත් වෙ නැහැටි හොඳට මානසිකාර කර කර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී හමුවේ තමන් නොසැලී ශාන්ත වෙන්නට උත්සාහ කිරීම නාදිවාසේති දෙවැනි එක පජහති වැරදිලා හරි සංවරක සංවර විද්ධි ඇතුලේ මොකක් හරි අකුසලයක් හටගත්තොත් ඒක දුරු කිරීම පජහති
තුන්වෙනි එක විනෝදේති දෙවෙනි පියවරේදී අකුසල් දුරු කරද්දී චුට්ටක් හරි ඉතුරුනොත් තුන්වෙනි එකේදී කරන්නේ විනෝදේති ඒ චුට්ටවත් තියාගන්න ඒකත් අයින් කළා දානවා හතරවෙනි එකේදී අනබා බ්‍යන්ති කරෝති කියන්නේ එන සැරේට දුරු කිරීම කෙනෙක් පහ අනබාවංගමීති කියන්නේ නැවත නූපදින විදියටම ඔය ක්‍රමවේද තුල පාවිච්චි ක්‍රමවේද තුල වාසය කිරීම තුල සියලුම රාග දේශ මොහ හරි අකුසල් දුරු කරලා සාන්ත නිවුණු නිවන් දැක්තු ශ්‍රාවකෙක් බවට පත් වීම. ඉතින් මේ සූත්‍රයේ තියෙන වැදගත්කම තමයි මේ කමඨහන හොඳට වඩපු කෙනෙක් ළඟට ගිහිල්ලා එයා ගිලම් වෙච්ච අවස්ථාවක මේ කමඨහන් සජ්ජායනාවක් කළොත් එයාට එයාගේ අතීතයේ මේ ප්‍රහාණ සංඥා ආදී දුරු කරන්න තමන්ගත් වෑයම ඒ තුළ තමන් ඇති කරගත්ත මානසික සුවතාව ආදී මතක් වෙලා චිත්ත සන්තාණය සංසිධීවටපත් වෙලා ඒ නාම ධර්ම ඒ සුවතාවය හේතු වෙලා මෙයාගේ කය සුවපත් භාවයටපත් වෙනවා ඒ නිසා පිරිත් සජ්ජහනා කරද්දී පවා අනිත්‍ය සුවපත් වෙන්න එයාල සුවපත් වෙන්න නම් මේ දස සංඥාදිය භාවිතා කළ තියෙන්න ඕනේ බොජ්ජංග පිරිතෙන් සුවපත් වෙන නම් බොජ්ජංග ධර්ම වඩපු කෙනෙක් වෙන්න ඕනේ විශේෂයෙන්ම ඉතින් එවැනි දේවල් භාවිතා නොකරපු අයට අල්පමාත්‍රීය යහපතක් තමයි සිද්ධ වෙන්නේ ඉතින් දේශනාව සංකන මේ පින්නන්ට හැම දිනාටම ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරන මේ පුර පසළොස්වක මහ පොහේ දවසේ ඉතාම ශ්‍රද්ධාවෙන් උදෑසන 6 ඉඳලාම මේ දහම් සාගරේ නැත්තම් දහම් ගංගාව ශ්‍රවණය කරගෙන ඉන්නවා උදෑසන කාලේ ඉඳලා මේ පින්තුන්ගේ ජීවිතවල අප්‍රමාණ කුසල ධර්මයන් උපදින්න ඇති තමන්ගේ චිත්ත සන්තාණය මේ වෙනකොට සාන්ත තත්ත්වයකට පත් වෙලා ඇති ඉතින් බලන්න ඔය සාන්ත හිත කොච්චර වටිනවද ඔයනි සාන්ත හිතකින් පෞල් ජීවිතේ ගෙවන්න පුළුවන් නම් කොච්චර ඒකේ අගයක් තියනවද ඒ නිසා ඒ සාන්ත හිතේ තියෙන වැදගත්කම තේරුම් අරගෙන මම මෙලොව පරලොව දෙලොව සුවපත් වෙනකොට වෙන විදියට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිපත්තිය භාවිතා කරලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනෙහි වදාළ ශාන්ත ලක්ෂණ නිවනින්ම සැනසෙනවා කියලා ප්‍රාර්ථනා බලාපොරොත්තු ඇති කරගන්න හැම දිනාටම සම්මා සම්බුදු සරණයි ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු